අයිබෝන්! මේ සතිය මේ ලෑස්ට වෙන්නේ පහුගේ සතිය නනිවස් ඇතල තිබුණ ලස්සනම බුල්ටික හාරල අවස්සල එලියට ගන්න. එන පන ගපු නිියවස්! බුලටන් ! පහුගේ සතිය කියන්නේ අයවැය සතිය. ぺ අපි අද වැඩ සටහන යගනත් කතා කරන්න බලාපොත්තු නවා. ඒගේම පහුගේ සති නැව ර අගතු මාගේ ප්‍රශ්ණ ක් ැසි මේ අස්ථාව පර්ලිමෙන්තුව කට්ටියට හිමිය නොක ති ගොල්ලන්ග පින ත් කල වන්නේ. ගොල්ලන්ටහන්න පුළුවන්ගේ ංහිතනවා ජනතාව ට යිතිය න්නවන. තමන්ට ක්ක ප්‍ර්යක් කාපුහම අගමැත්තුමා ගේ හන් එහි අද වැඩ සටහන තුළේ යම් තැනකදී. අප අගමැතිතුමාට ප්‍රශ්න දෙකක්යොම කරවා. හිද. හොඳදට අතාරරි න්නැතුව බලාගෙන න්නවනි. ලවැනි නිව්ස එකැී අද දවස කතාභා කරන්නට බලාපොරොතුවෙන් මෙ මේ නිවුස්ස එකක. ජීනේ කිසියම් මාකාරයක උනන්දුවක් තියෙනවාවලු ලංකාවේ මලිටරි බේසකක් සාදානිිම කරන්න.ැ වේගන් ලොකු හාහෝවක් පහුගේ සතිී ඇතිවුණට. චීනය ලංකාවේ හද්‍යයන මිලිටරි බේසකක්. කව ලන්න ොහමද මේ ගෝලිය දශපාලනය තුලේ ොයියා කාරයටද සාකච්චාවෙන්න වන ගේ කතාවනවා. මංකන්නේ මංකන ඔච්චන සංකීර්න තන්න ඕන්නන චර සංකීර්ණ හිතන්න ඕොන්න. මේ අපේ පරිස්සමටන. මේ අපේ හොදටන චීන වගේ බල සපන්න හදක් මිටිට බේසකක් ලංකාව හදන්න නකරද අපිෝො පරිස්සං කරන්න නේද. අප පරිස්සමටම ඒගොල්මේ කරන්න. ඇති. චීන කියන්නේ. හරිම හොඳල් ලොකු අයියගෙනෙක් වගේනේ. එකන්නේ. ලොකු අයියා තමන්ගේ නංගිව පරිසං කරගන්න වගේ පුදුම ආදරයකින් අප පරිසං කරන්න ලැස්තෙන්. ඇයිඉතින් කියන්න බෑණි නේද කියන්න බෑනි ඉන්දියයා වැැවිල්ලා ලංකා නංගිව දැගත්තොත්ය. ඇමරිකාව ලංකා නංගිව පොළබෝගෙන කැලේට අදංගිවොත්තේ එහෙමවෙන්න දෙන්න බෑටි. එහහින්දා ජීනය අප පරිසං කරන්න ද. ඇබැයි චීන දන්න ලංකා නංගිව එක් ටැම්ගේ දාලවත් පරිසංකරන්න බෑ කියලා. දැනට අපි ක්‍රියත්ම කරගෙනන්න විදේශ ප්‍රතිපත්තිය අනුව බැලූ හමනක්. මේ නංගියවෝ බෙදාගන්නඩ බැරුව ගමේම කොල්ලො ගහගන්න සීන ගත්යෙන්නේ බලගම ! දන්නවද වැඩක් ජනපති පත්කළ කොමිෂන් සභාගට හොයන්න තවත් ජනාධිපති කොමිසමක් පත් කරයි. ඒක ඒක මරු මරු හරිම විනෝ ාට නිවස්ස එකගේ කොමිෂන් සහ පත් කර තිෙනවා ඒ කොමිෂන් සභාටික ඒ වැඩේ හරිගට කරනවාද බලන්ද තවත් කොමිෂන් සභාව පත් කරනවා. මේ එක අපි අත්ත මේ සහන්ට එකතු වෙලා හොල බල මේ නිස එක පරඩියක්ද මේ පචයක්ද මේ මඩගණන් හතුයද කිය මොකද නිවස්සෙ ඇහම හිතනවා එකේ ඇත්තට වෙන්න පුලුවයකන්න ව කියෙන. හැබැයි එක ඇත්තට වෙලා තිරු. අභිාචනාධ කරන ිනිස්සුරු බාලේන්ද්‍රන් සසි මහහින්රන් හත්ම ්‍රාති කරන නිසු ම්මි ප්‍රියන් සමකන් ත්ම සහ ශේෂාති කරන නිසු කේම කුබදන වික්රණ සිහ හත්මිය තයි මේ කමටුවට පත් කරලද. හරිම විදුව යිරේ දෙකැ ද බලන්නකම අපි බී රට ඇතුල මොකක් හරි වැඩක් කරගඩ දාන්න ටයිියක එකගේ දැුව ජාධපති කොමිෂන් සබහෝ ජනාධපති කාරය සාධක බලකායල් වගේ පත් කරන කර්ථව්‍යන් ීරෙනවාේ. ඒ කර්ත්‍යන් නිටු කරන්න. සාමාන්‍ය නීතිී අර්තේ ස්ථාපි කරන ලදදා ආයතනහ සාමාන්‍ය ආන්ත්‍රනයක් තියෙනවා. ඒ සාමාන්‍ය ආන්ත්‍රන තිකට සාමාන්‍ය න්ත්‍රනය වැඩ කරන්නේ. ඒක ලංකා හිට සාමාන්‍යයන්තනය වැඩ කරන්නේ සාමාන්‍ය ආන්ත්‍රනය ඩට කරන්න ඇැතිහින්ද. ඒ ආන්තනේ වඩාහොඳේ වැඩ කරවන්න. දානවා ජනාධපති කොමිෂන් සභාවක්. දානවා ජනාධිපති කාර්සාදක බලකාය. ඒක වැඩ කරන්න දැ ඒක වැඩ කරන්න ඇතිහින්ද. ඒක වැඩ කරනවද බලද දාන තවත් ජාීපති කොමෂසන් එක අපි හලතීන කතාවක්නයට බුදුරජාණන් වහන්සේට විදි දුන්නෙන් ඊතලලික් විදින්න දනුවා යෝදන දෙවදත්ත තරන් වහන්සේ. බුදුන්ට විදිින්ට එක දුනවා එක්ක දන. බුදුන්ට විද දුුණුවාට වින්නට දනුවායෝ දෙන්න එක්ක දට. ඒ දුුණවා යොදන්නට විදිින්ට තව දුුණවා ය තුන් දෙැනක්ක දන. එහ මෙහෙම බල්ටිපලයි කර දනුවා යොදෝන. හැබැයි කවරු බුදුන්ට විදදිි නෑ. ඒවගේ තබයි මෙහ වැඩකටින් සිදුවෙන් සාමාන්‍යන්ශනය හරිත්න ඒ හරි ගස්සන්ට තව කොමිසබදධාන ඒ හරිගස්සන්ට තව කොමිසබද්දානු මට මතක්වනො අප සීාව අපේ සිය ගොපල් එක අප සීය අප සර්මන බලොකූ හරක් පටියා බලොකූ හරක් පට්ියා සීට එන්න කරදරීම හරක් පට්ටි බලාගන්න එකතින් හරක්නමයා නේසීම් බලාගන්න බෑ හරක් වටන කරන්නේ හරක්ති හරක් හරක් පට කරන හිද සියටහන කරදර. පස්ස සියමකොද කළේ සියගේ හරක් පට්ටිය බලාගඩ සිය දැම්මා හරක් බානක් ඕගොල්ලන්ට කියන්ඩ හරක් බාන හරක් පට්ටිය බලාගත්තතා බලා ගැනිල්ලක් කොහොම දන්නවාද. එදා එඉදාක් හරක් පට්ටිය එන්න පෝලිමේ හරක් පට්ටිය යන්නන්නේ පෝලි මේේ හරක් පටිය ගොම්බි හලන්නන්නේ ටොයිල්ලට්ටකට හිල්ල විශවාසන යනේ බොරු කියලද හිතෙන්නේ. ොරු තමයිය හයන්න වැට මේකත්තේ වගේ තම් පහුගේ සතියේ කොළඹ බාහනකට සභහාවෙන් බොව ලසන නිඋස්ස එකක් ැෙවුුණ ගිය වසරේ රුපියල් හැටාටදාහක චිස් කාලා චිස්වල්ටස මී යොනේද ඇැ බොගගේ මේ කු තින දැ ො ට ැල තින දිරති චිස් පොඩ්ඩක් ඇවත්ව හටද යන්න තිට තියනවා. කොම හරි හෙන ගාල ගෝට්ටිය. නගර සභාවයි සල්ලියවලින් චිස් හොරෙන් කාලා කියලාල මන්තවටු ක්ඩයමක් චෝදනා කරනවා රෝසිසේනානායක නගරාධිපතිතුබිය චිස් කෑවිප නෑම කියල කියන. නෑම කියනවා. හැබ මට මේක පේෙ පොඩ්ඩක් වෙනස් විදිියට. දැම් බලන්න පහුගේ සතතිය චමල්තරාජ පක්ෂයමතිතුමාවා කිව්වා පානත්තං කාපිය ම් ොක්.කාපිය මුම්. දැම් බලන්න මේ දේශපාල නිය. පිළිකාවලට පවා හොඳ මං්යොක් කටික ජනතාවට ඉතුරු කරලා යෝන්තන් චිස්කෑල්ලක් කාලා ජීවිත ගටගහගන්න හැටිනියේද. ඒ චිස්කෑල්ල කන්නන්නේ තොරේ ඒකනත් සල්ලිද. ඒකනත් සල්ලනේ පව් නැද්ද පවු නැද්ද. මට ඇත්තට හිතනවා පිට් ති මනයොක්ටකත් මේ ොල්ලන්නට තම්බල දෙමු කියේලා ඕගොල්ලම කණ්ඩ. ඕගොල්ලම ක්ඩ අපිට එපා මට පෞගිය සති? හරියට දුක හිතුට අපපා. මේ තිසකුට ආරච්චි මන්තතුමා ඇතුළ පොදජාන පෙරමණේ පසු පෙල මන්සිවරන් වගේ ප්‍රෙස්කොඩ් එකක් තිබනගේ සති ඒක බලලා වගේ පපුුව කීරි ගැහිල ගිය. මට හරියට දුක හිතුුණා. තිස්සකුට්‍ය ආරච්චි මන්සිතුමා කියනවා මන්තිවරුන් පුදුම දුකක් වෙඳන්න. BMW පැදදට. ඒ ඇතුළ කචල් පිට හර තල් වැඩ පුලුවන් හොද වෙලාට මේක සිංහලෙන් කි වෙරේ එක ක BM කොප රජුර ෙ අඩු ම් රල තුළ කචල් පිට හොු කල් කියලා මෙන්න මේ මහත්යක් කිව්වා හැැයි ති ෝකේ තමාරට තක්තියන්න පුළුවන්ෑ එක අපි හරිටම කියන්න බ තක්තියන්න පුළුවමො නිකමට කල්පන කලබල මේ අඩුව පත්තලලායනකොට පිහිතුවේ සුපිරි නායක තුනෙන් දෙකේ බලයක් ඒ මදිවට විස්වනි සංශෝධනයක් කරගත්තා. ඉති ආණ්ඩුවනිකා ජෙට්ට එකවගේ යයි කියලාර පහිතුවේ. බල්ධකොට එලිය ජෙට්ට එකක් වුණට ඇතුලි බරකරත්තයක්. ඉතින් BMW වලත් සමහර විට පිටින් හුරතල්ලුනාට නේ ඇතුළ කචල්ලන්නක් පුළුවක් අණ්ඩුවක් එහෙම් වෙන වන ග කාරගක් එෙම ව හණන්නත්යක්. තව හරිම සංහරිම සංවේදී කතාවක් කිවව මේ මන්ත්‍රතුමා. ගැනෙ මෙතුමා සඳහන් කළ ගයෂාන් මන්ත්‍රතුමා ඇවිල්ල මේ ඇහි කඳුලක්තියාගෙන කිව්වයි කියලා මේක වාහන්නේ අබලක්. ටයර් පංචර් එකක් ඇවිල්ල හයිවේකේ. පැ එකහමාරක්. ඇ එකහමාරක් හයිවේකේ හිරවෙලා හිටිය කියලා මේ එන්න විදික් නැතුූත්. අබලං වාහනයක්. ග යාාන් මා රන්න අපිට න හරන අපි පස් කකා න්න න. එකැන තර්ර පචරග හම ස්පෑවිල්ල මාරගන්න දන්න මනන්සේ පාලි ස්පෑාවිල්ලක මාර කරල දෙන්න කවරු හරි පෑකහමරක් ගිල්ල හයිවේේ හයාගෙනන බලගිවඇවාක්. ඒවගේ මිනිස් අපි පාල්ලය කරනවාකිවා. අපි අන්නන නරන. අපි අන්නනෝනේ පස් කකා. ඒමතුව ඒදර තව තව න්තුර ක ල ම රන තවමන්තුර කතා මහරකිවේ. අප අපි අපේ ගෙවල්වල කන්න නෑ. කියලතිව මේ මන්සිවරුන්ගේ සමහෝු ගවල කන්න නැ. මං්යොක් කවත් නෑ. ඒ ගර්ගී සති චමල්ලමැත්තුමා කිවේ පාන්නත්ත කාපය මං්ොක කියල. බලංිහාම මේ මන්තිවරුන්ට මන්ොක් කාලයක් ගණ්ඩුවත් වත්කමක් නෑනනේද. පුදුම අහේනික් අගතියක් මේ මන්සිගොල්ලන්ට වෙලා තිී.ඒ කන්න නැතිී විතරන්න විය. තව මන්තිවරෙක් කිව ඒ මාධවල මන්ත්‍රී නිලනිවාස. ඒ දෙෙමනොල් ඒ වතුරලීක්නවල් වතුර ලීක්වෙ වතුරෝබිල රුපියල් හද්දාහක් වෙලා. ඒ ගෙවාගන්ඩ විදයක්ක් න ලුබේ මන්ත රුට හම්බෙන රුපියල් දෙලක්ෂ ඇත්ත දැහැ සොච්චා පඩ. හරි පවනේ රටේ හැමෝටම කෙලවෙලා යන විදෙට අඩු කරලිවෙරලා ඊට පසේ ඇවිල්ල අපට වතුර ලීක් පෙනනෝ කියල කෑ හෙමට දනෑ. අනිත්ක බැදග කාරනය. මේ මන්තවරු මේ පසල මන්තේර ඇල් ප්‍රස්කොඩ් එකක් තිල ඔටිකව දුද කියන්න අපි ෙවේෙන අපිට දෙවේ ය දුක කියන්න. මේ ප්‍රස්කොඩ් එක තිබි අයවැය කිට් වෙලාන්නේ. මේ දුක කියන්නේ. අ අයවැය හදලා ඉදිරිපත් කරන්න මුදල්ලමස් තිතුමාට. අනේ මේ අපි එන දුකෙන් ඉන්න කණ්ඩත් නෑ මන්්‍යොක්කත්නෑ වතුරත් ලීක් වෙනවා අපිට සැපවාහනයක් දෙන්න බෝ. සැපවානේ වතුර ලීක්ක හදන්න පුලුවන්ද. සැපවානේ මනයොක්ක වෙනුවට සම්බලගන්න පුලුවන්ද. බෑනේ? මේඒක හෙන පච කියිය කිය මේ වාහන ඉල්ලන් මේ සැපවානයට බජට්ටක පස් කරන්නගෙල ඉල්ලත් සහ මේවිල්ල දුක කියන්නේ අර සපවාහනයට බජට්ටක පස් කළ හම ඒකට ජනතාව කුපිත වෙන එක නවත්තරන්න. කලින්මයිදක් ජනතාවගේ අනුකම්පහවදිතාගෙන අනේ අපි ඉන්නේ දුකෙක් නේ අපිට සැපවාන අන්නතු ජීතය කොඩදා ගණඩු ෑ කියලා බොරු නාට්‍යියක් හදනවා පස්සෙ වෙලාවක් ෙන්න්නඩ පුළුව විරෝධය සමනය කර. හැබැ ඒකට මේ පසුවෙල මන්සීවරුන්ට මේ. මුදල්ලමතිතුමාග මේගේ ඉල්ලික් කරන්න අයිතියත් කියනවා හොදේ. අර විමල් වීරවංශ උදේ ගම්මන් පිල වාසදේවනන කරවගේ කට්ටිය. මුදල් ඇමතිතුට විරුද්ධව ලොකු දෝස්පුරයක් රගණයට කොට. මුදල් ඇමතිතුමා ආරක්ෂා කරන්න බපුරාගෙන පැන්නේ මේ පසු පෙල මන්ත්‍රීවට. ඒ මුදල් ඇමතිතු මාලාත් ඉති ඔොය විමල් ගම් පිල ඇක් හම හැ පෙන් න්න හ ල් ෑල ිපි ෑලිෙක්. ගල්ල පසුේල න්සිවර දාලා මයි ගස්සන්න. ගොල්ලට කියලා තමයි ඒකට අටක්රවන්න. ඒ හරි කර අල්ලපපු ෙතිරෙකගේ මිල්ලන කොට . මමනෑ තම සෙත්තෙක්ක රන්ඩුවට. මං එවන තමසෙව කණඩ මගේ බල්ලව. කියලා බල්ලට දාල සලකනක ති මංවත කරන්ඩුවට තරම් මගේ ලෙවල්ලකට සැටන යාගේ ෙල්ලක සට මගේ බල්ල කියලා බල්ලව ලෙහල අවන වගේ වැඩක් තමයි අතන සිද්ද වනේ. ඉතින්. එල්ල එකට වැටලා බුදල්ලමති ආරක්ෂා කරන් දිරිපත් ච කට බුදල්ලඇමතිතුමාගේ වාහනයක් කිල්ල ගැනීම සම්පර්ණයිති තියනවා. හැබැයි. අනේ තිස්ස කුට්ටිය රච්චිමන්තතුමා. මේ වෙලාේ ගුල්ල විදිර දුක අපිට තේරෙනවා. තේරෙන්න තුව නෙවෙයි. අපේ හිත ගලක් නෙවෙයි අපිත් උනුවන බට වගේ. අපිට තේරෙනවා. ප්‍රශ්නකට තියෙන්නේ. මේ වෙලා අපිත් ඉන්න අමාරුව. සෑ නමරුවෙන් අපිත්ගේමගහගන්න. ද අපට සල්වලන්න දවක් කර මාරුව. හැබයි මෙන්න මෙහමදහසක් දෙන්න පුළුවන්. ඊලන් චන්දද ඔබතුම න්ද ල්ලන්න ැතු ඉන්නක. ඔබතුමයි ඔය වතුරලීක් වෙන කණඩ නැති මන්තිවරටක චන්ද ඉල්ල නැතු ඉන්නක. න්ද ල්ල පත්ත කරල ොල්න්න මේ හඳ රස්සාක් කොලදන්න. ද ක්ර ල න්න ොැ න්න. අප හඳ ස්සාවක් ොලදන්න කොදම කර න්න බැම ැද ප අන්න ෙටේ. ිනිසුන් ත්රන්න එකන ඒන් ඔය අවුදු දෙකතුරනට දවතියෙන්නේ කාගෙන ඉන්නකක් කාගනින්ද කාගෙන බලන්ඩො මේ ගිය සසතිය පදදින මහතයයක් කිවන්නේ මුරත්තෙට්වේ අනන්ද හාමුතුරුවන්ට කොලප විශවිද්‍යාල කොපති ම රන්න ර අධ්‍යාපන සුදුගන්නා කිය ඒකටත් එක් පාදිනිය මහත ඇනේද. ඒ මත්ත්‍ය යිතින් තමන් අත් කරගත් අධ්‍යාපන සුදුසුකංගොල අපපසරයට අදාල වනේ ඇගිගහන්න දේවල්වලට. ල නේද ගැන ජාතන්ත්‍ර ගිවිස්රුන්. අවිදේශ සම්බන්ධතා. එතකට වංචාහා දූෂණ කාබණික වගාව. වගේ දේවල්ලට මහත්වා මදදි අත්තල කතරන කොච්චර කතාකර ෙන න මේ පට තවපට අමතවනවා දොත නක්. එච්චරට තමන්ගේ අධ්‍යපන සුදුසුකම්වලට අදාල දෙේවල්ලට බයි මැදිහත්වෙන්. ඇක ඒ එක පැත්තක දයීමකු. ඒ අස්සේ ගිය සති අයිටයෙන්න්නට ගෙනවා රුත්තටත්්වේ අනන්දහා මුදුරුවන් මේ ඒ හම්බෙච්ච කුලපතිකම ගැන කතා බහ කරන්න. ද අපි දන්නවානේ අයිටයෙන් එකට හරි රූපවාහහිනයට හරි මේ මුන්වහන්සේ කෙනැල්ල කතා කරනකට මේ උන්හසට අන්න නෙවේඒ න්ටවිව එකක ෝගනයිස් කර ති අනිවාර්ම න්ටවවක ෝගනයිස් කර තින්න උන්හන්සේ ගොඩ දාාන්න. ඔන්න ගොඩ දානටකින් වෙච්ච වැන්නේ බලන්න. ඔවහන්සිට හිතනාතු වහන්සටේ ධූරේ දර සදුකමත්වය න කියලා මේම. ම හේතුව පාදරන්න අ අර උත්තරයක් ප්‍රසිස් කරගඩ බැරුවනික රෝ කෙනෙක් මැල් ෆංක්ෂන් වුණාවගේ දක්වන ඇැරීම මරුණේද ඒ අරි අරිම විලෝධ ජරගෙනෙ මංගැනි මනුසේ කොච්චරුණාත් එචර අපහසතාවට ලක්වෙන දෙවල් වලට මුහුණදන්න හොඳන ඇකෙක් දුක් හිතනවා මට ම්මක් ගැන්නි බලන්ඩකෝ වෙච්ච වැඩි බලන්ඩක වෙච්ච වැඩ. ඕක තමයි වෙන්නේ. ඉතාම බලසම්පන්න කණ්ඩායමක් එක්ක. ම බලසම්පන්න පවුලක්ක්ක. බලය නගෝශයටට කරන්න ඒ බලයෙන් පොඩි කැල්ලක් ගලෝල තමන්ගන්නටත් ගඩ හිතාගෙන ඒකට නිකං අනියමින් තගදාලාර්රයමය කරලේ බල නගෝෂත් කරන්න දි හම මුණ දෙෙන්ඩ වෙන තත්ව ඒෝක. ද දක් රත් න් මුතුර යම්මම අවස්ථාවල ආ්ඩුවට බැනවදිමින් ඉන්නවා මේ ේවට යග උප දෙෙස්කරන රමෝ කිය ඒේ කට්ටේ එක ගනනිදලා දෙන්නක හනක් කියලා දුන්න කුලපතිකම. දුඩහම රටවටට පේනවා. මේ කුලපතිකම හෝ මේ වරධානය මේ වරප්්‍රසාධිය මේ තනතුර හබුනේ ඇත්ත සුදුසුකමකට නෙවෙයි. දේශපාල වන්දිි ට කට කියලා. ඒ හන්නෙ න හරි ඒ වහන්නෙක් නෑ ඒ වහන්නෙ නෑ ඔගොල ජනාධපත්වාගේ කතාව නැරඹෝනන් පහුගේ සති. මේක වහන්නෑ ඒ කෙලිම කියන බරද තප්ව අන් හාමුදුරු කියන ඉති අපිට දේශපාලික උදවරපු ආ්ඩුව හදන්න ගොඩක් හසිලා වැඩකරපු කෙනෙක් කියලා කියනවා මනිසාක් ඒ කුලපතිකමට උන්වහන්සේගේ සුදුසුකමක් තියනවද නැද කියනෙක් ගැන ජනාධපතිතු බවත් සඳහනක් කරන්න.ඒහන්නේ හිස් පස් ඒපාල දදි ්ටකමට වර්ධාන හම්බුනා කියක රටවටටම පේෙන් අරෙනවා. සන්තවස තිනේද මුන්නාන්සටත්ද. නික ඔගොල්ලට හිතෙන් ඔය වැඩි ද යයිට එකේ සාකච්ඡාාවේදී මුන්නාාන්සට වෙච්චු වැඩි. මික මේ කුලපතිකම දෙන්න. ඔො හරි ැක ඉන්ටවීේ එකක්තියෙනවන ඒඉන්ටවී බෝඩ්ට ඉස්සරහටග හිල්ල මුන්න්නාන්සේ ඉන්ටවී එක මූුණ දෙෙනවන. හොද ඩයිලෝග් එක හදේ කියලා දෝගොල්ලවිත. ඔොන්න ඔන්න ඔන්න ඉන්ටවිී බෝඩ්ඩග හන. මොනවාද ඔබට මේ කුලපති තනතුරට තියන සුදුසුකම් ඔයා තමයි කියන්න න මට තියෙන සුදුසුකම්ම නාාද කියලා මමනන් දන්ඩ එකන්න හෙම ලාර යන්න නේද කියලල්පනරල ඉන්ටවී බෝඩ්ඩක පස්ස වන දිගට හන. බවහන්සේ ඉතනවාද ඔබහන්සේ තනතුරට සුදුසයි කියලා. ඒ මේමයි. ද ඔයා මට මේ තනතුර දුඩ මංහිතනෝ මං තනතුරට සුදුසයි කියලා. ඒකාරි අන්නෙන්නේ පස න්ටමීබෝඩ්ඩ තවවිදි මේ ප්‍රශ්නය යනෝ. ර අපි මේ ප්‍රශ්න ත විදිියකට හල බලමු. මේ තනතුර. ඔබවහන්සේට ලබාදිය යුතුයි එක අප විසින් මේ තනතුර ඔබවහන්සේට ලබාදිය යුතුයි කියලා ඔබහන්සි හිතන්නේ ඇයි ඕ තනතුරමට දුන්නත් බලාගත් ඇැ මට තනතුර දුන්නට මං ොල්ොත් එක්ක තරහම තරහයි සන්ඩ මණ්ඩ බිෝඩේ අයිමයි ජවිතයට යයාලුවෙන්න්න නෑ යාලුවෙන් නෑවිතරන්නේ මං තහට රටේම බැන ැහිල් ොගොල්ම චොකරන හොන්ද ඔහුගේ සතියේ පැත්තවෙච්චම අධ්‍යසාකච්ඡාවකද. සි ද්‍යේදෙ බඳුලගු ර්දන ඇමත්තුමාමගේ හනවාේ ඔය සතවස බඩුලා බයි බඩු බයික ගොට වැඩන්න ඔය ය ඩු ගන්්ඩ නතාවතේ සල්ලි නෑ. ඒක තර තින ප්‍රශ්න කියල එතකො බඳුග නවර්දන මත්තුම කිම ගන්නන තුතදනවා ඒක අපිට කරන්න දෙයක්නෑ ඇත් නීතින්නේේ දැත්තන ජනතාවේ සල්ල නල බඳදුුගුනවදන ැත්තුව න කරන්න. ජනතාවතේ සල්ලින ත් ගනතාව ද ග ඩු සල් හම කරන්න. මේ ලන්නක මේ ඇමතිතුමා වසර ගණනාවක් තිස්සේ. බැනිි ම තෙත්වනකම් දඩිය දාග උගුර ලේරහ වෙනකක් කෑ කහලා. මේ රටේ තරා ජෙනරේෂන් එකකට ආර්ථික විද්‍යාව ගැනවා. මොඩොයි ගැට්ටුවත දන්න ඇේ දෙේ ආර්ික විද්‍යාව උගන්නපු මනුස්සය ඇවිල්ල පරිභෝගික ඇමතිවරය වශයෙන් රටත කියන කොට ජත සල්ලි ක ර න්න . ටහිත ඇතරම හොඳ වෙවට උගන්නපු මනුස්්‍යය ඉන් ඇමති වෙලා. බැරිවෙලාවත් මේ මනුස්සයකින් ඉග ගත් හදේ ැමති වෙලා හිටන මට අතන්යින හොඳ වෙලා වටගේ අපි එහෙමවත් බේරිලා ඉන්නවා. තනිත් කාරණ වදමයි. දැ මේ ඇමතිතුමා අපි දැකලා තියෙනවා. අපි අත්දැකලා තියෙනවා කාලාන්ත්‍ර ඇතිස්ේ ටියෂන් කරලා සල්ලි හම්බ කරපු හැටිය. දැ පාර්ලිමෙන්න්තු ඉන්නවන්ටව දෙසිේ ගන්න. අන්ඩුපක්ෂය ඉන්න මැතිවරු ඇමතිවරු විපක්ෂය ඉන්න මන්ත්‍රීවරු ඒ අයගෙන් බහුතරයක් දෙනා. සල්ලිකාරය වනේ කොහොමද කියලා අපි කවුරු දන්න. ඒ ගොල්ල මොනවා කරලා කොහම සල්ලිහම්බ කලාද කියලා අපි කවුරුුවත් දන්නේ නෑ? ඇත්තට මේ මිනිස්සුත් පට්ට දුකක් විඳලා ඇතිනේද. රැන් ඉදි මරාගෙන කල්පනා කරලා ඇතිනේද. මොලයවෙහෙසමින් සැලසුම් සකස් කරලා ඇති නේද. ොක්කන්ගෙන් බැනුන්ගහල ලොක්කො ඉස්සර පිචන් වෙලා ඇතින සල්ලිහම්බ කරක් මොකද හොරකංකරනවා කියෙන ඉතිල්ල ඒසි පසුර ස්සා පන්නන්නේ වේනද සෑහෙන්ද අමාරුයි සෑහෙන්ට පලන් කරන්න ඕනේ අනිත්්‍යක මේ එන්න අඩි හොරකංකරලා ඒවා අහුුවෙන්න්න නැතිව ඉන්න පුළුවන්ගාට හොරකංකරවාගේට ඒක සෑහෙන මමාරුවයට ඒ ඇති බැලු හම නැතිවරු හමතිවරු මන්තිවරු සෑහෙන අමාරුවෙන් තබයි සල්ිහම්බ කරති. මං කියන්නේ! මංකයට ජනතාව මේ ආදර්ශයටගන්න ඕනේ. ජනතාව මේ ොහොම මේ අපිට සතසෙන් බඩුගන්ඩ සල්ලිනයක ල් හරිරගන්න මොනහරි මගඩියයක් කරලා කාටහරි ගින් ගඩියක්දේලා වංචාවක් කරලා දූෂණයක් කරලා මර්සියක් දාලා කියකරි හොයාගන්න ජනතාවත් ්‍රයි කරන්න ඕන්න. කෝ මේ ජනතාව මේ අපේ රටේ නායකයන්ගෙන් කිසි ආදර්ශයක් ගන්න ඇේ. ඒකන මේ ප්‍රශ්නේ. පහුගේ සතිය අප චීන. පොහොර නැවගන කතා කළ හමු. රුදුු ශ්‍රද්්‍යාලයේ කතිකාචාරණී නාලිකාප්‍රියන්මදා රණතුංග මහත්මිය අපිට කමෙන්ට් කරලා තිබුණා මේ කාරණාව සම්බන්ධය. එතුමිය අවධාරණය කරනවා. වෙන ඕනෑව රටකින් කාබනික පො කාබනික පොර අපේ රට අරගෙනනවනන්ඒ කාබනිික පහොරවල විධ බැක්ටීරියාසාහ ජීවින්. ජීවන් ස විද ැක්ටිය ඉන්න පුළුවන් අපේ රට පසතුළ මෙතුවක් කාලයකට නොහිටපු. මෙතුවක් කාලයක් කේ රටේ පසතුල නොරැඳනු. අලුත්ම බැක්ටීරියයාහලුත්ම ජීවන් අපේ පසේක වන්න පුළුවන් අපි වෙනත් රටකින් කාබික පහොර රගනකට. ො තන පහැදිලියෝම අපි විවෘත කලයක කතා කලොත් ඒකේ ඒ. අලුතෙෙන් මේ පසට එකතුවෙන බැක්ටීරියයා සහ ජීවීන් විසින් දීර්ග කාලීනවා අප පසට අහිතකර බලපෑම් කරන්න පුළුවන්. එවැනි ඉඩක් තියෙනවා කියන එක බොහොම පැහැදිලිව පේන්ඩ තියෙන කාරණයක්. ඒවගේ මේ කාරණාවගෙන දන්න මිනිස්සු රටෑ තුළේ මේ කාරණාව ඉතාම අවධාරණය නිස්පතු කරන අතර. පෞුගිය සතියනවා ආණ්ඩුවට චූල්ම නිවස්ස. ඒ තමයි තුන්නනිි පාර්ශවය. ඒ චීනෙන් ආපු පෝර නැවේ අසූචිද පෝරදඒ එක අහිතක බැක්ටීරිිය තියෙනවාද නැද කියලා නවත ීරණය කරන්න දුන්නට තුන්වැනිි පාර්්ුවයකට ස්වාදීන කණඩායයිමක්කයගොල්ලො හරි ඒගොල්ලො දෙන අයගොල්ලන්ගේ තීරණය චීන පොහොර නැවේ අහිත කර බැක්ටීරියා කිසිවක් අඩංගු නැත. මරුණේ ඔච්චර ශෝබ්දයකටේ ස් ල ද තුන්මි පාර්ශුවක. ඒ තුන්වැනිි පාර්ශවය චීනෙම බීජින්වුවරම තියන කොම්පැනිිය. ඒගොල්ල තයි මේ කියන්න. ඒ මදිවට මේ අහිතකර බැක්ටීවයා කිසිවත් නෑ කියලා අපිට කියන තුන්වැනිි පාර්ශවය තමයි ඉස්සෙල්ලාම පෝරනව චීනෙන් ලංකාවට ගොනකොට මේ පොර්නැව අවුලන් නෑ මේ ලංකාවට එවන්න ගුලො කියලා පළමු නිර්දේශය දීපු කණ්ඩන්. පොනව නකට ගල පොෙක්් ද දන එන්න කොටත් ඒගොල්ලගී. වට පස ා න දස් ට දෙ පාරක් ටෙස් කල කියන න මේක අහිතක කරයි මේ අපේ පොලොට දන්න බැයි කියල. ඊට පසේ චීනය අපට ොක් කරල කියන තුන්වවැනි පර්ක්ශවයකට වාදධීන පරීක්ෂණය කකරන අස්ථාව දන අප හක් කියනවා. හකි වට පස්සේ අර ස්සෙල්ලාම පෝරකොගේ නිර්දේශරම කොම්පැනීම තුන්න පාර්ශෂව ට අලුත් ැදබක් කැක ැවිල් පට හ රන ව ක් ක්නයි. ික්ක මාර සෙල්ල වක්දද කරන්න මේකාර අපි අපි වෙේකික ගහනකොට බැටික්යි් ම්පායි කරන්නද කෝබාරිව් ලොදීන්න නිබල බැටිසයි් ම්පයි එතනත් එතනත් ඒ වෙලේකකන් ගද බැටිින් සයි් එක අම්පය කරදි පවා අනි ටිම එක උට පුළුව පොඩ ගේමිල්ල රඩු වෙල ට්ට එකක්හම ගන්ඩ මෙතනක්ද ඒන්ද බානම තමයි අනිවාර බාන ලබන සතිවකට බලති අප බ සතියෙන නැවත කතාාව . මේ සති අයවය පළමෝර කියවීම කියන සිද්ධිය සිද්ධ වුණ පාර්ලිමේන්තුදි. අය කතාව කළේ මුදල් ලැමති බැසිල්ට අජපක්ෂ මැතිතුවා. එතුමා අඒ කතාව තරද්දිී. කතාව කරපු ආකාරය ගැන හුඟ දෙරෙක් චෝදනා කරන්න පටන් ගත්ත සංවර්ධනයට සංවර්ධනය කිව්වලු පාර්ලිමේන්තුවට පම්මේන්තුව කියලකිවලු ස්වාභාවික කියනට ස්වභාභාවික කියලකිවලු කෘෂිකර්මාන්තය කියනට කෘෂිකර්මාන්තය කියල කිවල හරේ ල මෙතුට සිංහල වර්දන ැගන නර්ලස් එකක් අපි දැක්ක සෝචල් මඩියාව වල හට හ සන්නර්ය වෙනවා. පිස්වුදන ය බොනව දගොල්ලො එකතා කරන්න. ග රස ංහල බ ලි ච ොන මේ හර ලාකයවත් හරිකට සිංහල පෙ එකකන සමහරුවයින්ට ප්‍රජාන්ත්‍රවාදයට ප්‍රජා චත්‍රවාදගේ ලකට ඕවට හිනා වෙලා වැඩන්න. හැබැයි අපි බලාගැෙන හිටියේ මේ වැඩ සටහනේ අය ගැන හුගක් බරසාරදේවල් කතා කරන්නඩ උළුවන් වේ අයෙන් අපට හඟක් කටන්ක ඩිවල් කරගන්න ලොකු සපෝට්යක් හම්බේ කියට අන්තතිවටවලුව මකන්නන. අයවය කතාවම බලවා මොනවත් නෑ සිගට ලා ච්චක් විතර න. ඇයි සිගරට ලාබුනත්ද ලාබවුණා ඒ ඒයවැන්කි සිකට ්‍රපියල් පහකින් වැඩි කරනවා කියල ද ගොල්ලි එකක හැටපාහින පහකින් වැඩ කළ ම කියද හැත්තවයි. දිය සතියෝගොල් සිගරටත් කියරු. අනුවට සියටත් ගත්තනේ ඉති සිගරට ලාබ වෙලානේ කියයක්ක් ලාබ වනාද ඔන්න අයවැය සහන? කුජතයි නද මේ සිටුවේෂන් ගැ අයවැයක්ෙන කොට ඒජන්්ලයි කඩකාරයව අරහෙේ සිගරට්ික හඟගන්නවා. ගණන් යයි කියලා හිතන බඩු ඔක්කෝම ස්ටොක්කර ගන්න බඩු ගණන්ගයාට පස්සේ වැඩිගානට මිනිස්සුන්ට විකුන්ලා ඒකෙන් අයතාලාබයක් ලබන්න. කොයි හරි වෙලාව පෙට්‍රල් වැඩිෙන් යනවා කිය අරංචි ච්චකම ෙඩ්කාරයෝ පෙටරල් ස්ටොක්කර ගන්න ටර ටෙටල් න පෙටල් නෑගේන ඩිච්චකම පෙටල් දී. ටොකර ගත් පෙටල්ක වැඩිගානට ල්ලගෙන අඩුගාන ගත්ීම වැඩිගානට විකුන්ල අයතාලාබයක් ලබන්ඩ. ඒ වංචාවක්නේ. ඒ කැත වංචාවක්. අනිත්තික මේ කඩකාරයෝ ෂෙන්කාරයෝ විිතරන්නව මිනි සුක්කල් පනා කරන්න විදිම තමයි. උගලන්ට නොටික්ස් ලා යන හදිසිව හට හෝ නිද පෙට්‍රරල් වැඩියන කිවගම ෂෙන්න් ගාව පෝලි මොකොහොමද මද රටේද සියලුම වාහන ගහිල්ල ෆල් ටකර ගන්න. ෙ තියෙකත් යනව තු්‍රි පුරගන්න ැතිකත් යනවා ඒවෙලාව ඇත්තටම පෙට්‍රල් බින්දුවට බහැල ෙට්‍රල් තිකක් ෙඩ්ඩකෙන් හගනීම අත්‍යවශ්‍යයකත් පැෑතුන හතරක් පොලිමේලගින් ඕොනේ පෙට්‍රල් ගහගන්න. ඔන්න ඕකට තමයි මිත්‍රවරුණී අවස්ථාවාදය කියලාගට. එඒක පොඩිහරි චාන්සකක්කාව ත් තමන්ට පුංචිහරි ලාභයක් ගඩ. ඒ වෙනුව ඕනම වෙහසක් දරලා ඕනම කැත වැඩත් කරන්න ජනතාව හැටට අපිත් හැම වෙලාවම ලෙස්. එහම අස්ථවාද මයින් සෙට් එකක් අපි තිය දිගන් ල්පනා කරල බලන්න හැට පෙට්‍රල් වැඩි කරනගේ හම. ටැන්කට ලිටර් දාහයයක් කලන්න මෝඩ සයිකල් කාරය දිල පෑදක් පොලිමියි ෆුල් ටැන්කර ගන්න. කියීයක් ලාබ ග්ඩ දෝය. කියීයක් ලාබ ගන්නද. එක පෙටරල් රුපියල් සියයගින් වැඩි වුණ හ මෝඩසයිල් කාරයට ලාබ රුපියල් දාහයි. එ රුපියල් දාහට පැයක් දෙකක් පොලිමේන්න මුල. එක ජෑම් කරනවා වාහන පොලි ් එකකට යන්න පොලිම වෙන කාරටුවත් පර හටමහට ඇනු දන්න විකාරයක්. මේ අවස්ථවාදී මයින්සෙට්ක විසින් අපේ ජීවිතත් අපේ කරියකත් අපේ රටත් රටේ දියුණුවත් පස්සට තමයි අදින්නේ. ඒකට මේ එක දේශපාලක්නය දෙන්නෙක් එක ක්ඩායමක් නෙවෙයි සමස්ථ ජනතාවක් හෙට අපි ඔක්කෝම වග කියගන්න ඕන. දැන් කෙනෙක් කියන්න පුළුවන් නැනැනැ නැනෑ ඔය වැරදි. ඒක අවස්ථාවද නෙවෙ. ඒතමයි සවල් ස්ටික්් එක හම තමයි පි සව වන්න අපට අවස් අපිට පොඩිහරි ලාබයක් ප්‍රෝජනය කම අපේ ගන්නඕන දරන්නේ. ඇත්ත සවල් ඉින්ස්ටික්් කේනක වැඩ කරන්න හෙම නෙවයි. සිංහකට බඩගිනිි නැත්ත උ හොඳට කාලා බඩ පිරිල්ල නඟින්නේ. මුවෙක් ඇවිල්ල ඇගේ හැප්පුුණත් සිංහවූ දඩයන් කරන්න. මොක දූදන්නවා ඒ වෙලාවේ ඒ මාවූ දඩයන් කරගත්ට නැවත සිංහට බඩ හැන ොහත වෙන කොට. මවාකුණු වෙලා. අපි අවස්ථාව දව ග්‍රැම්් කර ගණඩ හදරන පුංචි පුංචි ලාබ ප්‍රයෝජන. අපිවත් අපේ සමස්ත සමාජ දේහයක් කුණු කරනවා. එන්ද දේශපාග නට බනි න ඒගො ගල්ගේ දියටක් කරන්න ඇතුන අප අපේ චෝදනාව අප ස්රාට ගෙනිය නොනේ හැ ඒ ගමම් ඒ ගල්ල කරන වැඩම අපිත් කරන වා නම්. අපි මේක අටද බනිින්දිි නේද. ර් මෙන්න අවස්ථාව. අපි සූදානම් වෙන්නේ අප අගමැතිතුමාට අපේ ප්‍රශ්න දෙක යොමු කරන්න. අගම ප්‍රශ්නක කාණ් ාසය තිනවා. මෙන්න වෙන්න පලවෙනි ප්‍රශ්නය.ි නවස් බුලටන් තුළින් අගමැතිතුමාට යොමු කරන පළමු ප්‍රශ්ණය. අගමැති තුබනි. රටක් ජනතාවක් හැටියට අපට මීලඟට මූුණදීමට සිද්ධ වන ප්‍රශ්නයකුමක්. එඒ මෙම ප්‍ර් පත්රේ හද ක නගම හෝහම අුමාන ප්‍රශ්න මොනවාද කියලා ඉතාම සාර්ථකයි එකයිමං එතුගේ හවයි. එතුමල්ල තවයි අපි මද ප්‍රශ්ි හදන් ඒගුල්ල දන්න අපි බට කලල් පි ස්ව ගම අපට මීලාගට මහනදීම සිදුවන ප්‍ර්යකුමක් එක තමයි අප පලමු ප්‍රශ්නය. දැන් අපි ඔොමම නියවස් මුලටින් තුළින් අගමැ තිතුමාට යොමු කරන දෙවනි ප්‍රශ්නය. ඒ මීලගට මහද සිදධ වෙන ප්‍ර්නය එමත් ත්ත ම ලඟට උබතමන්න් සෙලා. අපට හදලා දෙන ප්‍රශ්නය. අපි ශීීියස් ගත යුතුද විිහිුවට ගත යුතුද. බොකද ගොල් ඔබට හදලා දෙන සමහර ප්‍රශ්ති නවා ඒ ප්‍රශ්නට වඩ ලොක ප්‍රශ්යක් වහන්ඩ තමයි ඒ ප්‍රශ්නිගේෙන් දැවදාාරණයක් හටියට දැංර චීන පෝරණැවයි අහිතකට බැත්පිද නෑ කියලා තුන්වැනි ස්වාධීන පාර්ශයෝ කිව්වන්නේ. ලබ සතිහර ලගක සතිහරි වෙනකට ඔය පෝරන බාන්න වෙනවා. සමාහට මේ බාන්න වෙන විතරන්නවෙේ ඒ නැව ලංකාවට කැරකි කරගහිටපු කාලෙට නැවට වන්ධයක් ග්ඩ පවා අපිට සිද්ුවවෙෙන්න්න පුළුව. දැතකොට මේ හෙ හත් පොලේ ගෑවෙනවනේ දැමි හත්පොලේ ගෑවෙන ප්‍රශනය හන්ඩ මොකර ලොකු ගොම්පට්ට එකක් අලුත් ප්‍රශ්නයක් හැටට ලබන සති අපි ස්රාට එන්ඩ නීවිිතයි. ඒගනත් අපි ලබන සතිය කතා කරපු. ඒ ඔක්කම කතා කරන්ඩ ලබන සති අපි නැවත. මොනගැහැමු නිල්ස් බුලටින් සමගෙන්